ජීවිතයේ ඉහළ පහළ යාම් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න අලුත් මුහුණුවරකින් නැවුම් අද්දකින් එක අද ඉනම් සතියන්තයේ රාත්‍රී 10:25ට business at 25 සමග එකතු වන්නයි මේ ආරාධනය. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් එක්ක යුරෝප කලාපයේම දැඩි අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. සැපියුම් දාම බිඳ වැටේ කියන බිය හින්දම වසර 8කට පස්සේ බොරතෙල් බැරලයක ඉහළම මිල පසුගියදා වාර්තා වුණා. 2013 වසරෙන් පසු පළමුවරට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පසුගියදා ඇමරිකා ඩොලර් 118 සීමාවට ලඟ වුණා. කෙසේ වුවද ලෝක වෙළඳපොලේ බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඇමරිකා ඩොලර් 111.62ක් ලෙසයි. ඇමරිකාවේ WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 110.723ක් ලෙස සටහන් වූවා. ගෑස් ඒකකයක මිල දැක්වෙන්නේ ඇමරිකා ඩොලර් 4.77ක් ලෙසයි. බොරතෙල් මිල පාලනයේදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය බොරතෙල් බැරල් මිලියන 60ක් හදිසි භාවිතය සඳහා නිකුත් කිරීමටද පියවර ගත්තා. ඉන්ධන සැපයුම බැර ලක්ෂ 4කින් පමණ ඉහළ දැමීමට අයෝපෙක් සංවිධානයට අයත් රටවල් තීරණය කර ඇතේ. ශ්‍රී ලාංකික ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නැවුම් තොරතුරු කිහිපයකටයි අප දැන් යොමු වන්නේ. වනසත්ව හා සුභව ආරක්ෂණ සංගමයේ සහ LDLC සමාගම අතර අවබෝධතා කිවිසුමක් පසුකියදා අත්සන් තැබුණා. ශ්‍රී ලංකා කඳුකර කොටිය සඳහා බහුකලාපීය අධීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමටයි මෙම කිවිසුම අත්සන් තැබුණේ. ඒ යටතේ ශ්‍රී ලංකාව තුල හඳුනාගත් භූගෝලීය වශයෙන් වැදගත් ප්‍රදේශයන්හි කොටියා සංරක්ෂණ ස්ථාන සහ පරිශුද්ධ මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීම සඳහා LOLC සමාගම දායකත්වයේ දක්වනවා. උගුල් කැමරා සහ සමීක්ෂණ ක්‍රම භාවිත කරමින් තෝරාගත් භූගෝලීය ප්‍රදේශවල කොටි ගණනය නිරීක්ෂණය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය තුල සිටින විශාලතම විලෝපිකයක් කොටියා වන අතර ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් වී ගැටන අවම කිරීම අතිශයින් වැදගත්. බවයි LOLC සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ. ප්‍රින්ට්‍රික්ස් මූල්‍ය පුද්ගලික සමාගමේ 14 වන ශාඛාව පසුගියදා මහරගම වත්තේ ගෙදර අංක 249 තරණ ස්ථානයේදී විවෘත කෙරුණා. දැඩිගම සමූහ ව්‍යාපාරී අධිපති රංජිත් දැඩිගම මහතා සහ ප්‍රින්ට්‍රික්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරි ජයතිලක බණ්ඩාර යන මහතුරුන් එම අවස්ථාවට සහභාගී වුණා. 2021 වසරේදී වේගයෙන් දියුණු වන මූල්‍ය සමාගමක් ලෙසින් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ මෙම ආයතනය ජනතාව අතර බෙහෙවින් ගෞරවයට පාත්‍ර වී ඇති බවයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සංජීව සපුකුට මහතා සඳහන් කළේ. ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සමගින් අද ඔබ එකතු වන්නේ business at 25 සාකච්ඡාමය වැඩසටහන සමගින්. ලලන්ත මහත්මයා, ඔබගේ ව්‍යාපාරය ගැන කෙටි හැඳින්වීමක් සිදු කරන්න. මගේ ව්‍යාපාරය එකෝ කියලා clothing brand එකක් 2013 පටන් අරන් කරගෙන යනවා. buying office business එකක් තියෙනවා මැඩගස්කාවල. වසර දැන් 30ක් පමණ ඇඟලුම් ශේස්ත්‍රයේ තමයි නියලී ඉන්නේ. ලෝක වෙළඳපළේ එකෝ brand එකට තියෙන එල්ලුම මොන වගේද? Los Angeles වල තියෙන e-commerce platform එකක මේ women's collection එක ඒගොල්ලෝ select කරලා තියෙනවා. ඉන්දියාවෙත් අපි ව්‍යාපාරය ආරම්භ කරන්න වැඩසටහන් කරගෙන යනවා. ශ්‍රී ලංකා ආර්ථිකයට ඔබ දක්වලා තියෙන දායකත්වය කොයි වගේද? 1996 ඇමරිකා එක්සත් ජනපදයේ clothing brand එකක සභාපති කෙනෙක් හම්බ වෙනවා. මට ආරාධනා කරනවා එයාගේ ව්‍යාපාරය මෙහි ආරම්භ කරමු කියලා. අදට 3000කට අධික සේවක පිරිසක් වැඩ කරනවා. අපි design කරලා හැම දෙයක්ම sampling කරලා materials ඒවා ඔක්කොම ලබා දෙනවා manufacturers-ලට. එතනත් අපි කරන්නේ අපේ SME sector එකට වැඩ දෙනවා. අපි හොඳ මුදලක් ගෙවනවා. වැටිලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න ඔබතුමා දෙන යෝජනා මොනවාද? නැෂනල් ප්ලෑන් එකකට අපි දුවපු රටක් නෙමේ නිසා අපි ගොඩක් පසුගාමී වෙච්ච දේවල් අපිට නිවැරදි කරගන්න හොඳ තත්ත්වයක් විදිහට මම දකින්නේ මේ 2022 ඉඳලා. දැන් අපි හිතුවොත් පැන්ඩමික් එක ඉවරයි කියලා අපි අර රේස් ලයින් එකේ දැන් ඔක්කොමලත් එක්ක ආයි මුලට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කුවහම අපිට ඒ කීර්තිනාමය අපි තවම රඳවගෙන යනවා. අපි මිඩල් මාකට්ස් වලට පමණක් කේටගෙන රටක් බවට අපි පරිවර්තනය වෙන්න ඕනේ. ව්‍යාපාර කරන්න මූල්‍ය හා රාජ්‍ය ආයතන වලින් ලැබෙන සහයෝගය කොයි වගේද? ප්‍රොජෙක්ට් රිපෝට් එකක් බැංකුවකට දීලා ඒකට ෆන්ඩ් වෙන සිස්ටම් එකක් ලංකාවේ නැහැ තාම. මයික්‍රෝ බිස්නස් මැක්‍රෝ බිස්නස් එකක් වෙන්න මයික්‍රෝ පටන් ගන්න ඕනේ. ලංකාවේ ගෙවල් 10ක් ගත්තාම 3 දෙනෙක්වත් ව්‍යවසායකයෝ වෙන තත්ත්වයකට රටපත් කර ගන්න නම් මේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. business at 25 වැඩසටහනට අද සහභාගී වුණේ ලලන්ත වතුදුර මහතා. අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි.